අයිබුවන් ශයිෆම් YouTube චැනල් එකට අපේ ෆස්බුක් ෆෑන් පේජ් එකට බොහොම ආදරින් පිළිගන්නවාද. ඉඳගෙන බොහොම ලස්සන්න කරන්න වෙන කතාබහක්. මොකද දඟල්ලා කරලා කරන්න අමාරු නේ සමන්තයි, ගොඩ දඟල්ලා කරලා මේ කරන්න අමාරුයි. මෙයා මාවක්්‍යවයිද මැලිසිය ඔයාට අපි දාමු මිගාර රාජකයල්ලක් වන රයි. අපි වැඩි පටන්ගම අයිබුවන් ගිම්හනේ පාවෙලා ආපහු කරලයට ඇවිල්ල තියෙනවා ජෙනිකින්ස්ලි. ඔයාල වීඩියෝ එක දකින්න ඇති, සෝෂල් මීඩියා හරහා වෛරල්ලලා. ඊට පස්සේ අපි වීඩියෝ එකක් කරනවා ජෙනිකින්ස්ලි ගැන. ඊට පස්සේ රදීෂ් වෙන්ද බෝනගින් කාලෙකට පස්සේ දුරකථන ඇමතුමක් එනවා නේ. ඔයා නැත්තම් කෝල් කරන්න එනවට කාලෙකට පස්සේ සමන්තයි කෝල්ලයක් එනවා. එක දිගට කෝල් එනවා. ඊට පස්සේ කියනවා මේ මෙහෙමයි. එතකොට තමයි මම ඇත්තටම දන්නේ සින්දුවේ මියුසික් මෙයා කියලා, ජෙනිකින්ස්ලිව සම්බන්ධ කරගන්න ඕන කියලා. හරිද? ඔයා ප්‍රඩියුසර්නේ, ඔයා පොඩ්ඩක් කියන්න. සමන්ත අයියා, අයිබුවන් මේ සින්දුවේ කවර් වර්ෂන් එක වෛරල් වුණා. ඔව්. ඔයාටත් එන්නේ නැති. මොකද හේතුනේ? ඇත්තටම මට ඒ වෙලාවේ ගොඩක් සතුටක් ඇති වුණා. මොකද මේ කලිනුත් එක්කෙනෙක් දෙන්නේ කවර් කරලා තිබ්බා. මේ කවර් වර්ෂන් කරලා තිබ්බා. නමුත් මේක තරම් ඉහළට ගිහිපු එකක් නැහැ. ඒ වෙලාවේ ඉතින් ගායකයෙකුට තියෙන උපරිම සතුට මට ලැබුණා. රයිට්. ඒ අනික විශේෂත්වය කියන්නේ මම ලියපු හින්දා. ඒකයි ගායනය දෙකම. ඒකත් එක්ක ඊට පස්සේ අපේ මේ ප්‍රොඩියුසර් මහත්තයා තීරණය කරනවා මේකට මොකක් කරන්නද? මොනා කරන්නද ඉතින්? නෑ අපි ඇත්තටම මේ සමන්තත් මට කතා කරලා කිව්වා මේ මේ නිකන් මේ වෛරල් වෙලා තියෙන කොහොමද අපි මේ නිකන් කව නිකන් රීමේක් එකක් වගේ අපි කලින් කියලා තිබ්බා. රදිෂ්ඨ කිව්වා 15 වෙනිදා සින්දු මොකුත් කිව්වෙත් නැහැ නේ කාලේ. නිකන් ඇයි ඇත්තට කාලෙකින් සින්දුවක් කරේ නැත්තේ? දැන් මේ ගිම්මානේ පාවිලා සින්දුවට අවුරුදු 10ක්. අවුරුදු 10ක් වෙනවා. ඇත්තටම ඉතින් මම ඒවක් වගේ තමයි 12 අවුරුදු 12 අවුරුදු දෙකක් වගේ ඇති. රදිෂ්ඨ කෝල් කරලා කිව්වා හෝල් කරපු වෙලාවක අපි කරමුද මේක ආපහු කියලා. ඔයා මෙයාට අවුරුදු 1කට කලින් කෝල් කරලා කිව්වා වැඩක් කරමු කියලා. ඊට පස්සේ කෝල් ලාන්ස් කරේ නෑනේ. ආන්සර් කරා මේ කොහොම හරි අපි දෙන කරන්න හිටියද කව එකෙන්ද ගලී. ඊට පස්සේ කොහොම හරි වැඩේ වෛරල් වෙලා ඊට පස්සේ දැන් මොකද? ඇත්තටම දැන් මෙහෙම ඊට පස්සේ දැන් මෙයාට අපි නිකන් පොඩියට නිකන් වැඩක් කරන්න හිටියේ. ඒකට පස්සේ කොහොම හරි ඒක වෛරල් වුණා. මෙයයි මම ඉතින් කතා කරලා ගියා අපි එනං එනංගියවත් සම්බන්ධ කරගෙන අපි එමුණ හරි එයාට ලොකු මේකක් නේ අපි කරලා දෙනු. මේක ඉතින් ඇත්තටම මේක සම්පූර්ණයෙන් වියදම් කරේ මෙතුමා. මම නෙමෙයි ප්‍රොඩියුසර්. මම ඉන්නේ ප්‍රොඩියුසර්. මේකට ඇත්තටම කියනවා නම් දැන් මේක වීඩියෝ එකක් ඕවර් බජට් ගියා. මේ හේතුව මම කියන්නේ පොඩ්ඩ ඉන්න ඔක්කොම කියන්න එපා. මට පොඩ්ඩ ප්‍රශ්න අහන්න. අම්මෝ සමහරවයි සාමාන්‍යයෙන් ගන්න පුළුවන් බඩත් එක්ක පුළුවන් නේ. සාමාන්‍යයෙන් මේ ගිම්හනේ පාවෙලා කවර් වර්ෂන් එක තාමත් ට්‍රෙන්ඩින් 1.7 මිලියන් වියුස් තියෙනවා. හැමෝම කමෙන්ට් කරලා තියෙන්නේ ජෙනීගේ ගායනය ගැන නෙමෙයි, කතා කරන්නේ ඔයාගේ මේ දින නිහතමානීකම. දැන් අපි අදයි ඇත්තටම දන්නේ මේකට වීඩියෝ එකේ ප්‍රොඩියුස් කරෙත් ඔයා කියලා. කෙනෙක් කරන අඩුයි මේ වගේ වැඩක්. ඇයි ඔයා ඒක මේ කියන්නේ ජනප්‍රිය වෙන්න කරපු වැඩක්ද එහෙම නැත්නම්? ඕනේ නෑ. ඇත්තටම රදීෂ් තමයි ඔබ යෝජනා කරේ අපි මේ සින්දුව කරමුද කියලා. ඉතින් ඒ වෙලාවේ මම බැලුවේ මගේ සින්දුවනේ මගේ වචන ටික. ඉතින් මට ආසයි ඇත්තටම මියුසික් වලට ආසාවට තමයි මම සින්දු කියන්නේ. ඉතින් මම හිතුවා මේක කරමු කියලා. ඉතින් හොඳ වැඩක් නේ, කවුරු හරි කරන්නත් එපා. වීඩියෝ එක අනිවාර්යෙන් කරන්න. නොකරොත් ඒක වෙන කවුරුත් කරලා වැඩකුත් නෑ. වැඩක් නෑ. මේ මේක කරන්න ඕන. මොකද අපි මුල් නිර්මාණය කරපු අය හැටියට ඉතින් මෙයාගෙන් මෙයාත් වෙන තහලා අපි එකග වෙලා තමයි ඇත්තට මේක කරන්න. මියුසික් වීඩියෝ එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන සින්දුවකට හිට වෙනවනම්. ඒක තමයි මුලින්ම බලන්න දෙයක් කැමති කට්ටිය. ඒකෙන් අපි වීඩියෝ රයිට් ඒ වීඩියෝ එක දැක්කොත් ඔයාලට තේරෙයි ජෙනීට
ඒක වැඩිපුර අවස්ථාව දීලා සමන්තයි ඇත්ත එක එක පාට් එකට එනවා. දැන් මම කැමති මේ වීඩියෝ එකේ තියෙන කමෙන්ට්ස් ටිකක් කියන්න. ඔයාලා සමන්ත කෝනාර කියන චරිතය ගැන ආඩම්බරයි. තමන්ගේ ගීත වෙනත් අයට ගායනා කරන්න අවස්ථාව දෙනා වගේ මේවා සමාජ මාධ්‍යවලට මුදා හැරීමට අවස්ථාව ලබා දෙන ගායකයෝ හරිම අඩුයි. එතකොට ඇත්තටම සංගීත ලෝකයේ කුහකයන් අතර කිසිම ඉරිසියාව කුහකමක් නැති නිර්මාණකරුවන් දෙදෙනෙක් ඔබට වරදින්නේ. මේ කමෙන්ට්ස් දැක්කද? මොකද හිතන්නේ? ගොඩක් කියවුවා. මම නම් හිතන්නේ ඇත්තටම ගායකයෙක් කලාකාරයෙක් විදියට ඒ සතුට තමයි ඉතින් ජීවිතේ ලබන්න පුළුවන් උපරිම සතුට. මිල කරන්න බෑනේ. ඔකට මිලක් දෙන්න බෑ. ඔය වටිනාකම කවුරු හරි තමන් ගැන හොඳ කියනකොට ඉතින් ඒක අපේ තැංගිලා තිබ්බ දේ මාත්‍රිදී නෑ ඔච්චරම ගියයි කියලා. ඉතින් ගොඩක් සතුටයි ඒක. අනිත් එක තමයි දැන් පවුගේ කාලේ අපි ඉතින් ඔය අහන්න දකින්න නැතිනේ සමහර සින්දු ගලවන්න කියලා තියෙනවා, ඒ වගේ ප්‍රශ්න තියෙනවා, සහ මේ තමන්ගේ වගේ කටහඬ මේ වෙලා තියෙනවා. ඔව්, මේ තමන්ගේ කටහඬ තියෙන තව කෙනෙක් අලුතෙන් ඇවිල්ලා ඒ කෙනාගේ ගීතයක් ගානකොට ඒ නඩු දාන ඒ වගේ යුගයක අපි ඉන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් මේ අපි අරන් යන දෙයක් නැහනේ. ඔයා අරන් යන්නේ නැ මං අරන් යන්නේ මෙයා අරන් යන්නේ මං කොහොමත් ඕක අර යන්නේ මගේ සින්දුව නෙමෙයි මට සින්දුව කියන්නේ වාගේ එකක් තියෙනවා මං රයිට් සමන්තයි අපි පොඩ්ඩක් කතා කරමු. ආපහු සමන්තයි කර්ලියට ඇවිල්ලා තියෙනවා. ගිම්හනේ පාවෙලා සින්දුව ගැන තමයි ගොඩක් අය දන්නේ හොයන්නේ කතා බහ කරනකොට. දැන් ගිම්හනේ පාවෙලා මේක සමන්තයි සින්දුව ජෙනී කිව්වට හැබැයි මේක නෙමෙයි පළවෙනි සින්දුව. අපි මේ මියුසික් ෆීල්ඩ් එකට ආව දේවල් අපි අතීතයේ අවුරුදු කීයක් විතරද? අවුරුදු 2007 තමයි මම පටන් ගත්තේ. මුලින්ම තරුපි පෙන්රේ කියලා ගීතයක් තමයි මම මුලින්ම කරේ. ඒක මේ පද රචනයේ විශාරද නිහාල්ගම් වශූරින් සංගීතයත් එයාමයි. ඉතින් ඒකෙන් තමයි ගොඩක් රසික රසික වෙන අතරට තරුපි පෙන්රේ කියලා. තරුපි පෙන්රේ ඊට පස්සේ නින්ද මාගාව කොහොමත් නැහැ කියලා ගීතයක් කරා. ඒක රචනය කරේ වසන්ත දුක්ගන්නාර. මියුසික් ගයන්ත ජේරත්. ගයන්ත දක්ෂික් රවුන් කඩේ ඒ ගයන්ත ගැන තමයි කියන්නේ. ඊට පස්සේ තමයි ගිම්හානේ පා වෙලා සින්දුවට එන්නේ. කොහොමද මෙයා මෙයා ඒ දවස්වල කොහම තරුවනේ නේද? තරුවනේ රදේශ් කියන්නේ 2010-11 කියන්නේ තරුව. දුන්නු වේදනාවේ තරු කැකුලි දුන්නු වේදනාවේ මේ ලංකාවේ අතර ලංකාවේ ඉඳලා නෙවෙයි කොහොමත් අර ඒ වකවානුවට ඉන්න ජනප්‍රිය කෙනෙක් ලව්වා තමයි මියුසික් කරගන්නේ. මටත් එහෙම ඉතින් අයිඩියා එකක් ආවා රදේශ් කින් ට්‍රැක් එකක් කරන්න ඕනේ කියලා. ඒකටලා තමයි කතා කරේ. මම හිතන්නේ ඔක සම්බන්ධ කරේ ලහිරු අපේ ලහිරු මුදලිගේ. මට ගොඩාක් උදව් කරා මේ සංගීතදී මුල ඉඳලා මම උදව් කරලා. අපි සින්දු ගැන ඉතින් පොඩ්ඩක් කතා කරමු. ඒ කොහොමද ඉස්සරෝම සමන්තයි වචන ලියලා දුන්නද නැත්නම් ඔයා මෙලඩිය හැදුවද? ඕකේ තව ගැලක් තියෙනවා. දැන් ඕක ඇත්තටම මම සාමාන්‍යයෙන් ගීතයක් නිර්මාණය කරද්දි දැන් මම කීබෝඩ් එක අහලා මොනාරි අල්ලද්දි මටත් ඒ වෙලේ නිකන් පොඩි වචන කෑලි ටිකක් එනවා. ඉතින් ඇත්තටම ඒක කිව්වට අවුලක් නැති මේ يعني ওই ගිම්හානේ පා වෙලා ඈතරන් මාලිගා සීතලේ ගුලි වෙලා එනකන් ඔක්කොම මගේ වචන. ඒ කියන්නේ මගේ වචන කියන්නේ ඒක අර මෙලඩි එකත් එක්ක අපිට. ඊට පස්සේ මෙතුමා ඒක තව ලස්සන කරලා ඊතර ටික පුරවලා ඒ අවශ්‍ය ගන්න තියෙන උපරිම සාධාරණي කරලා තියෙනවා ඒක. අර මරියා එකේ කෑල්ල ඊතර කරලා ඊතර ටික ඒ වගේ එක. අපි ඒක ඉතරේ කියන්නේ මොකද්ද කියලා බලන්න. ඊට පස්සේ කොමාරි මේ එතකොට මමත් මටත් අවුරුදු මං හිතන්නේ 19ක් විතර ඇති ගීතේ කරද්දි මෙතුමත් එතකොට තරුණ වියේ ආසාවර අපිත් එහෙම අපිත් ආසය අපි වැඩක් කරන්න. ඉතින් අර ඇත්තටම ඒක බොහොම අර මේ රිලැක්ස් එකේ අපි කරපු වැඩක් අර නිකන් අපි රැල්ලට යන්න ඕනේ මේ විදිහට ගහන්න ඕනේ මේ විදිහට කරන්න ඕනේ කියලා කරපු නිර්මාණයක් නේ. ටාගට් එකක් නෙමෙයි. මේක අපි නිකන් අපේ අර ආත්ම තෘප්තිය උදෙසා කරපු නිර්මාණයක්. මෙතුමත් එහෙමයි මාත් එහෙමයි. ඒක අන්තිමට අපි හිතුවටත් වඩා එදත් ජනප්‍රිය වුණා. එදා හොඳටම ජනප්‍රිය වුණා. ඔව්. ඒක ඒ කාලේ මේ සෝෂල් මීඩියා තිබ්බේ නෑනේ 2000. ගොඩක් TV channel වලින් තමයි chart show හැම එකම තිබුණා. හැම channel එකකින් වගේම play වුණා. එතකොට ඉතින් දැන් ආයේ ඒක අලුත් වෙලා තවත් chance එකක් අපිට වීඩියෝ එක ගැන කතා කරනකොට මම මැදින් පැලන ඉස්සෙල්ලා නැමෙත්වනේ. වීඩියෝ එක ගැනත් කතා කරන්න ඕනේ. මේක ඕව බජට් ගියා කියලා කිව්වා. හේතුව සහ
වීඩියෝ එක කරපු කෙනා ගැන අපි කතා කරන්න බෑ. ඇත්තටම මේක වීඩියෝ එක කරලා දුන්නේ ඇත්තටම චාරුක. චාරුකවත් මේ මොහොතේ මතක් කරන්න ඕනේ. මොකද එයා ලස්සනට වැඩේ කරලා දුන්නා. මොකද පැස්සේ තෙමීගෙන අර බඩු මේ කියන්නේ අපි පළවෙනි දවස් ඇත්තටම අපිට ෂූට් එක කරගන්න බැරි වුණා. ඒ කියන්නේ බඩු පෙරලිලා අර ගහපු සෙට් ගහගෙන ගිහිල්ලා කැඩිලා වීදුරු බිඳිලා තියෙන ලයිට් අනම්මන ඒ වගේ ලොකු ප්‍රශ්න ගොඩකට මුණ දුන්නා. ඉතින් ඇත්තටම ඒගොල්ලන්ට ගොඩාක් පාඩුයි. ඒගොල්ලන්ට ඇත්තටම මේකේ වැඩින් ලාභයක් නැහැ. ඉතින් අර ඒගොල්ලත් සතුටු වෙන්නේ මේ නිර්මාණය කිව්වේ. ඉතින් කොහොමාරි අපි දෙවනි දවසේ ඒත් වැස්ස මැද්දේ අර යන්තම් පොද වැස්ස මැද්දේ කොහොමාරි අපි වැඩේ කරා. ට්‍රයි කරේ එතන මාරම ලස්සනයි. එතනින්ම කරන්න කියලා තමයි බැලුවේ. කොහොමවත් බැරි වුණා. දෙවෙනි දවසේ වෙන ලොකේෂන් එක ගියා. දෙවෙනි දවසේ බෙල්වුඩ් කියලා ලොකේෂන් තලාතුයි. එහේ බෙල්වුඩ් ගම්මා. ඉතින් ඇත්තටම මේ හැම කෙනාගේම කියන්නේ මෙයාගේ සමන්තගේ සහ ජෙනි චාරුක මගේ අපි කම්බිනේෂන් එක බොහොම මේ ලස්සනට අපි කරපු නිසා අද නන්දුව තිබ්බේ මේක කොහොම හරි කරනවා කියලානේ. ඒ පරමාර්ථය තිබිච්චින්ද නැත්නම් වැස්සින්ද නං අද වෙනදාස කරමු. එහෙම සැලුන් නැහැ. සැලුන් නැහැ. දිගටම අපි ඒ ගැම්මෙන් හිටියා. ඉතින් ඒ ගැම්මෙන් හිටපු හින්දා තමයි මේ වගේ ලස්සන නිර්මාණයක් බලන්න පුළුවන්කම හම්බුනේ. සමතයි දැන් ගොඩක් අය කවර්ස් කරනවා. ඔව්. ඒකෙන් මොකද හිතන්නේ? ඒ ගොඩක්ම ඇත්තට හැකියාව කියන්නේ ඒගොල්ලෝ ආසාවෙන් තමයි සින්දු තෝරගෙන එයාලගේ විශ්වයත් එක්ක කලාවට එන අයත් ඉන්න ඔය අතරින්. ඉතින් ගොඩක් ආසාවට තමයි සින්දුවක් කියන්නේ. ඒවට ඉතින් අපි බාධක දාලා මම නම් ඇත්තටම කැමති නෑ. ඕනම කෙනෙකුට දැන් අපිත් පුංචි කාලේ තරුණ සේවයෙන් ආපු ගායක ගායකව චන්ද්‍රසේන හෙට්ටිය රජු මහත්තයා ප්‍රින්ස් සුදේ ප්‍රියන්ත අපි ඉස්කෝලේ යන කාලේ ඉතින් ඕවම තමයි කටේ තියෙන්නේ සින්දු. ඉතින් ඒ වගේ ඕනම කෙනෙකුට නිදාගත් තියනවා හොඳයි කියලා මම කියනවා. ඕනම කෙනෙකුට සින්දුවක් කියන්න ආසාවටනේ. අම්බගිරියකටවත් එහෙම පරමාර්ථයකට නෙවෙන්නේ. කව එකක් කරලා දැම්මා අන්න ආවලක් කරලා දෙනවා කියලා ඒ නමට තමයි දාන්නේ මම හිතන්නේ. මියුසික් ප්‍රොඩියුසර් මහත්තයා මොකද හිතන්නේ ඔයාගේ සින්දු කවර්ස් කරන එක? මම අර කල්ලු කියෝ මේ මොකක්කට වෙනියන්නේ සහ කාරණේ තමයි ඉතින් ඒ කෙනෙක් මගේ ගීතයක් තෝරගන්නවා නම් කවුරු හරි මම සිං කරපු එකක් තෝරගන්නවා නම් කවුරු හරි ළමයෙක් සින්දු ගැන ඒ ළමයා ඒකට ආස නිසා නැත්තම් වෙන ගායක ඕන තරම් ඉන්නානේ. එතකොට එහෙම ඒ ළමයා ඒක තෝරලා සින්දුවත් කියලා අපිටත් අපිවත් මෙන්ෂන් කළා මේක මියුසික් කරේ මෙයා මෙමයි කියලා. ඒක දැම්මම අපි කවදාකම මේ පිස්සුද ඔයා කොහොමද එහෙම කරන්න ඔයා අවසර නැතුව කොහොමද එහෙම වැඩක් නැහැ. මොකටද ඒක සතුට තියෙන්නේ? ඒකයි ඒ කියන්නේ ලක්ෂ ගානක් සින්දු අතරින් අපි වෙන්න මේ ගීතේ තෝරගෙන මෙහෙම ඉහළ තැනකට ආවා කියන්නේ රසිකයන්ට ඇත්තටම ස්තුති කරනවා. අලුත් පරම්පරාවයත් කවර්ස් කරලා අපි දැක්කා දමිත්ත සංකත් ගිම්මානේ පා වෙලා කියනවා. ගිම් හානයේ පා වෙලා ඇතරන් මාලිගා. ඒකට පොඩි මම සායන් වගේ පොඩි බාධාවක් කරන්න දැන් ඒක ඇත්තටම ඒ සින්දු ගීතේ ආපු කාලේ මම කියන්නේ 2012-2013 දමිත් අයියා එක්ක මම ඒ දවස්වල මට වැඩක් කරන්න හැම චාන්ස් එකක් හම්බුණා. ඒ වෙද්දි මට කිව්වා මල්ලි මේක හරිම ලස්සන ගීතයක් කියලා. ඒ කාලෙත් මට ෆෝන් එකේ දමිත් අයියා සින්දු කියලා පෙන්වලා දෙනවා මල්ලි මේක හරිම ලස්සනයි මෙහෙමයි කියලා. මෙයාටත් කියන්නේ කියලා මට කිව්වා. දැන් ආයි මේක අලුත් වුණාම මේ දමිත් අයියත් එක කියලා දාලා දෙනවා හරිම ලස්සනයි බොහොම ලංකාවෙන්න. ඉතින් දැවැහැලම ගානේ දැවැන්ති. ඉතින් ඒ වගේ කෙනෙකුත් අපේ ගීතයක් ගායනා කරනවා කියන්නේ මට ලොකු ඒක වාග්යක් මම දකින්නේ. සමදේ මටත් එහෙම තමයි. මම ඇත්තටම ඒක දැකපු වෙලාවේ මම එයාට දුරගතන සම්බන්ධයෙන් වැරුණා. චැට් කරා අපි දෙන්න. ඊට පස්සේ ඇත්තටම මම නොදකපු නිහතමානී ගායකයෙක්. ඇත්තටම මගේ ගීතයක් තෝරගන්න ඕනේ නැහැ. එයාට ඕන තරම් සින්දු ප්‍රවීණයන්ගේ තියෙනවා. නමුත් ඒකෙන් ලොකු පන්නරයක් ලැබුවා මම. මට ලැබුණු ලොකුම ත්‍යාගය කිව්වොත් හරි මේ කලාවේ අපේ විල හදවතේ ගායකයෙක්. හදවතේ ගායකයෙක්. නිවැරදි. ඉතින් ඒ වගේ කෙනෙක් කියනවා කියන්නේ ආයතනින් ඇහැට වචන නැහැ ඒක විස්තර කරන්න. හරි. දැන් අවුරුදු 12කට කලින් කරපු ගිම්මහනේ පාවෙලා කවර් එකක් විදිහට එළියට ඇවිල්ලා දැන් ආපහු වෛරල් වෙලා හැමෝම කතා කරන සින්දුවක් බවට පත් වෙලා නොදන්න කෙනෙක් නැහැ. ගිම්මහනේ පාවෙලා දැන් නොදන්න කෙනෙක් නැහැ. ඉස්සරහයක් දන්නවා, අලුත් හැයක් දන්නවා. මේ අවුරුද්දේ ওই විදිහටම දෙන්න එකතු වෙලා සින්දුවක් කරොත් තවත් අවුරුදු 12කින් වෛරල් වෙන එකක් මොකද වෙන්නේ?
අදහසක් නැද්ද? අදහසක් තියෙනවා. දැන් අපිට මෙයාගෙන්. ඔය මෙයා කතා කරන වැඩි නේ. අද වැඩි නේ කතා කරන්නේ. අදහසක් තියෙනවා මන්නේ ඉද කතා කරේ එකයි. බොහෝ දිනක ඉල්ලීම තියෙනවා. අලුතෙන් කරන්න. ඒ කියන්නේ ජනප්‍රිය වීමේ බලාපොරොත්තුවක් ඇත්තටම එහෙම නැහැ ලොකුවට. මේ වෙලාවේ මේ 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 තැන ඉන්න ඉඳලා අපි මෙතනින් ගොඩ ගියොත් හොඳයි කියලා පොඩි ගන්නවා. ඒ කියන්නේ ජනප්‍රිය වෙන්න බලාපොරොත්තුවක් තිබ්බනම් මේ ගිම්හානේ පා වෙලාට පස්සේ එහෙම මුකුත් සින්දුවක් ආය නිර්මාණය මුකුත් කරෙත් නැහැ. තමන්ගේ වැඩ කටයුතු දෙක කරගෙන හිටියනේ. ඔව්. ඉතින් මේ අර ආසයි අලුත් දෙයක් රදීෂ් එක කරන්න දෙ මම අයිඩියා එක දෙන්න මේත් එක්ක කරන්න තමයි. නැත්නම් ඔහොම විය කියලා යන්නත් පුළුවන් මේ සංගීත දේ. එහෙම කරන්නේ නේ එහෙම කරන්නේ නැහැ වඩ මොකද හිතන්නේ අනිවාර්යයෙන් ඉතින් මෙයා ඇත්තටම අර වෘත්තිමය වශයෙන් ගායකෙක් නෙමෙයි මෙයා ඇවිල්ලා ආසාවට කලාවට දින ආදරයට කරන කෙනෙක් ඒතකොට මෙයාගේ පවුලේ දරුවෝ පවා තා දක්ෂ අය ළමයි ඉන්නේ සිං කරන්න ඉතින් අර මෙයා ඒක හැමදිස්සෙම කරන්නේ ආත්ම තෘප්තියෙන් ඉතින් මම ඒකේ වැරද්දක් දකින්නේ නැහැ ඉතින් එයා ඒක අනිවාර්යෙන් කරන්න ඕනේ සහ එයා ඒක ලාභයක් බලාපොරොත්තු වෙන කෙනෙක් නම් නෙමෙයි. මම දැන් ආශ්‍රය කරලා දැන් අවුරුදු 2012 ඉඳන් අපි දන්නවනේ. ඔයා කවද්ද මෙලඩියක් කරලා දෙන්නේ කියලා කියන්නේ මට. ඔයාට. මට නෙමෙයි මෙයාට. ආ මෙයාට. ඔව්. එයාට. ඒකේ ප්‍රශ්නේ තියෙන්නේ. නෑ මෙලඩියක් අපි මෙලඩිය ගාවත් තමයි ලියන්න පුළුවන්. ඔව්. ඒකත් අර වගේම මේ වචන ටිකක් එක්ක මම මෙයාට එදා නිකන් කියලා පෙන්නුවා ඒක. මෙයා ඒකට බොහොම කැමති ඒක අපි ඉදිරියේදී මෙඩිකල් යන්න නැතුව අහම් රයිට් හරි රදීෂක පොඩ්ඩක් කතා කරමු මේ දැන් කාලයක් සමන් දයිය වගේම මියුසික් ෆීල්ඩ් එකේ නැතුව හිටියා සද්දයක් මුකුත් නැතුව හිටියා හොයාගන්න විදියක් නැතුව හිටියා ෆෝන් වලට ආන්සර් කරන්න නැතුව හිටියා සමන් දයියේ මැසේජ් කරත් බැලලා මේවා කරලා හිටියා ඇයි නෙමෙයි හරි ඒක වැඩක් නෑ ඒක ඇත්තටම ඒකට හේතුවක් තියෙනවා දැන් ඇත්තටම අපි ඒක මට මම ජීවිතේ ඉගෙන ගත්ත ලොකු පාඩමක් මම 2019 පස්සේ කලා ශාස්ත්‍රයට පොඩ්ඩක් සමු දීලා වෙන ව්‍යාපාර කරන්න ගියා ඒව කරන්න ගිහලා හොට බිම යනගෙන ඉන්නේ ඇත්ත කතාව ඉතින් අපි ඇත්තටම ඉපදිලා තියෙන්නේ එක ජොබ් එකකට ඒක තමයි අපේ සංගීතයට ඒක තමයි අපි උරුම මන් දොස්තරගෙන් දොස්තරලා ඉපදින්නේ දොස්තරලා වෙන්න ඉංජිනේරුව ඉපදින්නේ ඉංජිනේරුව වෙන්න කලාකාරයෝ ඉපදින කලාකාරයෝ වෙන කලාකාරයා ගිහලා දොස්තර වැඩි කරාම හරියන්නේ නැහැ ඒක නිසා නැවත දැන් මේ අවුරුද්දේ මේ ජනවාරි ඉඳලා ආයි නැවත වැඩ පටන් ගත්තා ඉතින් මේ ඒ වැඩ පටන් ගන්න වෙනස් විදිහකට මියුසික් ප්‍රොඩියුසර් ප්‍රොඩියුස් කරනවා බෑන්ඩ් එකක් පටන් ගත්තා කියලා ආරංචි ඔව් යුනිටි යුනිටි ඒ යුනිටි කියලා නම දැම්මේ යුනිටි කියන්නේ අර එකමුතුකම වගේ තමයි ඒක තේරුම ඉතින් මම ආසයි වගේ දෙයකට අර තේරුමක් තියෙනවා ඉතින් සහ දැන් මේ බෑන්ඩ් එක එළියට ඇවිල්ලාද තියෙන්නේ මොන හරි වැඩ කරනවද කොහොමද අපේ දැන් අපි YouTube channel එකේ අපේ videos වගේක් අපි දාලා තිනවා ඕන කෙනෙක්ට ගිහලා බලන්න පුළුවන් ඉතින් හොඳ දක්ෂ මේ නවකයෝ ටිකක් එකතු වෙලා තිනවා ඉතින් ඉස්සරහට මේ පැත්තෙනුත් ඉදිරි ගමනක් යන්න තමයි බලාපොරොත්තු ඉතින් අර music composing කියන එක නවත්තන්නේ නැහැ ඉතින් තව ඉස්සරහටත් තව අලුත් වැඩ කරනවා right හරි අවසාන වශයෙන් අපි video එක ඉවර කරන්න ඕන සමන්තයි ගිම්හානේ පාවෙලා මේ රීමේක් එකත් එක්ක ආපහු ඔයාට ලඟුණු මේ වීඩියෝ එක බලපු කමෙන්ට් කරලා තියෙන කියන්නේ කමෙන්ට් තියෙනවා 7000 ගානකට ආසන්න සංඛ්‍යාව මම බලනකොට ඒකෙන් 6000ක් 5000ක් තියෙන සමන්ත අයියා. ඒ ෆෑන්ස්ලට මේ වීඩියෝ එක බලපුවාට කමෙන්ට් කරපුවාට මොකද කියන්න තියෙන්නේ? ඇත්තටම මේ ගීතය තුලින් තමයි මම එහෙම එයාලගේ අදහස් දැනගත්තේ. ටීවී channel එක කියන කාලෙච්චර අපිට එහෙම මූ වෙන්න මේකක් තිබුණේ නැහැ. ඉතින් මේ කමෙන්ට්ස් ගොඩාක් දේවල් මම බැලුවා. ඒගොල්ලෝ ඇත්තටම මේ නිහතමානීකම ගැන තමයි නිතරම කියන්නේ. ඉතින් ඒක හැමදාම සදාකාලික දෙයක් ඒක. ඒක අදින් අතර වෙන්නේ නැහැ. මොකද මේ ජෙනී කින්ස්ලි කියන දැරිය එයා විතරක් නෙවෙයි තව ගොඩාක් අය කරලා දිනනවා. නිර්මාණ ගොඩක් අවස් කරලා දිනනවා. ඒ හැමෝටම කියන්නේ මේ හැම දෙයකින්ම මට ලොකු පන්නරයක් ලැබුණා. කියන මම ආසයි විවිධ ඉදිරියට නිර්මාණය අලුත් අලුත් ඉදිරිය කියනවා. ඉතින් ඒකට ගොඩක් ආසයි. ඔයගොල්ලෝ එකතුලා මේ අලුතෙන් ආපව බැරි මාව දිරිමත් කිරීමක් තමයි. ස්තුතියි. ස්තුතිය කියනවා. රදේෂ් වැන්ද බෝන. සින්දු නම් කර කර ආවා. හැබැයි මේක පොඩි බ්ලාස්ට් එකක් ඇත්තටම කිව්වා. ඔව් මේක නම් මෙහෙම වෙයි කියලා හිතුවේ නෑ. ඇත්තටම මෑවත් හිතුවේ නෑ මංවත් හිතුවේ නෑ මං හිතන්නේ නංගිවත් හිතන්නේ නැත්නම්. ආ රයිට්. වීඩියෝ එක ගැන මං බාධා කරා කියන බැරුණා. ඕව බජට් ගියා කියලා කිව්වා. හේතුව දැන් අපි කියමු. මේක
තනි දවසට ගිය වීඩියෝ එකක්. හැබැයි මේක දවස් දෙකක් ගියා. හේතුව ඒ පැත්තේ අපි රිවර්ස් ටර්න් තමයි තෝරගත්තේ. ඒ පැත්තේ මේ කාලුණේ කියන්නේ මේ තියෙන කාලුණේ නේ, තව විනාඩි 10 10 චේන්ජ් වෙනවා. ඉතින් අර සෙට් ඔක්කොම අපි හයි කරලා තිබ්බේ, ඔක්කොම ගලවගෙන කුලඟට ගිහිල්ලා ගොඩාක් ඩැමේජ් වුණා. ඇත්තටම ප්‍රොඩක්ෂන් ක්‍රූ එකට ගොඩාක් ඩැමේජ් වුණා. ඉතින් ඕවර් බජට් ගියා. ඒ අපි එහෙ නැවතුණා. ඒවට බියට ඔක්කොම ගිහිල්ලා අන්තිමට ඒක ඉතින් ඒත් මෙයා තමයි ඒ හැමදේම දැරුවේ. මොකද මෙයාට තිබ්බේ ආසාවක්. ඒ කියන්නේ මේක මේ ළමයටත් සහයෝගයක් දීලා මේක ආයි ඒ ගීතේ උඩට ගැනීමේ බලාපොරොත්තුවක්. ඉතින් අර යායකින් තමයි සතුටු වෙන්නේ. ඉතින් ඒ ඇරෙන්නේ නැතුව මේ සල්ලි හොයන්නවත් වෙන දේවල් වලට. මොකද මෙයා ලංකාවේ තියෙන අති උතුම්ම තැනක රැකියාව කරන පුද්ගලෙක්. කොහෙද කියලා කියන්න එපා කියලා තියෙනවා. ඒකෙන් කියන්න ඒ දේවල් එක්ක එහෙම වුණා. මේ කට්ටියට කමෙන්ට් එකක් දෙමු. ඒ කියන්නේ බලන කමෙන්ට් කරන ප්‍රොඩියුසර් කෙනෙක්ට හොඳ කමෙන්ට් හම්බෙලා තියෙනවා. සාමාන්‍ය එක නිකන් සින්දුවක් කරා වගේ නෙමෙයි. නිසා නිකන් සින්දුවක් කරපුවාම ලස්සනයි. හැබැයි මේකේ වෙනම ෆීලිං එකක් නේ තියෙන්නේ. ඔව්. මේක ඇත්තටම නේචර් එකත් එක්ක සම්බන්ධ බොහොම නිකන් හරි සුන්දර අර මනෝ පාරක් අපි කියන්නේ නිකන් ගේනවා නේ. ඒ වගේ අහන්න පුළුවන් ගීතයක්. ඉතින් ඇත්තටම අපි අපිට පුළුවන් අපි තල්ලුව ජෙනීනන්ගිට ඇත්තටම දුන්නා. මෙතනින් ඉදිරියට ඉතින් ඇයට බාරයි වැඩ ටික කරගෙන යගේ ගමන සාර්ථක කරගන්න. ඉතින් මේ අනිත් අයටත් කියන්න තියෙන්නේ එහෙම ගීත මගේ ගීත කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ඕන කෙනෙක් කියන්න ඕන තැනක කියන්න එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ. ෆවර්ස් කරන්න. හැබැයි එකම දේ තමයි අර මුල් ගායකයාට ඒ ආටිස්ට්ලාට ඒ ක්‍රෙඩිට් එක දෙන්න. මොකද ඒක නැත්තම් හොඳ නැහැ නේ. නම විතරක් දැම්මම ඇති. ගීතය කිව්වට ප්‍රශ්නයක් නැත. රයිට්. ඉතින් එහෙම තමයි මේ වැඩේ වුණේ. දැන් සෑහෙන්න දෙනෙක් දන්න ආදරය කරන ගීතයක් බවට පත් වෙලා තියෙනවා. රයිට්. එහෙනම් අපි ආයමත් දවසක හම්බෙමු. ඉතින් සමන්ත අයියටත් රදීෂ්ටත් කතා කරන්න ඕන කියලා හිතුනේ. මේ වැඩේට මුලින්ම ඔය ජෙනී අපි හරහා සම්බන්ධ වෙලා ඒක ලස්සන වැඩක් වුණ නිසා ඉතින් ගොඩක් දෙනෙක් සමන්ත අයියටත් රදීෂ්ටත් හොඳ කමෙන්ට් දීලා තිබ්බේ. හින්දා එයාලටත් එයාලගේ පැත්තෙන් මොනවද කියන්න තියෙන්නේ කියලා දෙයක් ඇති කියලා හිතුන නිසා තමයි අපි කතා කරේ. සමන්ත අයියේ නූරින්නම් ආවට බොහොම ස්තුතියි. බොහොම වැඩ රාජකාරි මැද්දේනේ පොඩ්ඩක් මේ ටිකේ පොඩ්ඩක් කියනවා. හොඳට මේ සතියක් විතර එනවා. හැබැයි වචනේ හක දාන්න නැතුව ආවා. කමෙන්ට් වල තියෙනා වගේම බොහොම නිහතමානී චරිතයක්. ඒක කියන්න ඕන. බොහොම ස්තුතියි ආව සමතයි. රදීෂ් වැන්ද බෝන වීඩියෝ එක අපි 12ට පටන් ගන්නවා කියලා කිව්වේ. හරි වෙලාවටම ආවා 12:00ට. තැන්ක් යූ. පැය භාගයක් කලින් ආවට. ඒ කියන්නේ ඔයා එහෙම හරි ආවෙක් ගැන අම්මෝනේ. වෙන රටක වෙලාවක වොට්සැප් බැඳගෙන ආවේ. ඒක තමයි අපිට ගොල්ලොන්ට කියන මට තව මට අන්තිම අවසාන වතාවට කියන්න තියෙන්නේ මගේ රසිකරසිකාවයන්ට හැමදාම මගෙත් එක්ක ඉඳලා මේ වගේ දිලිමත් කිරීම කරන්න. එතකොට ඉදිරියට අපිට හොඳ නිර්මාණත් එක්ක ඔයගොල්ලොත් එකතු වෙන්න පුළුවන්. හැමදාම මේ නිහතමානිකම ඔයාලා වෙනුවෙන් සදාකාලිකයි. රයිට්. ලස්සන කතා බහක්. ඉතින් අපි YouTube channel එක subscribe කරන්න. ගිම්මානේ පාවෙලා සින්දු බැලුවේ නැත්නම් ගිහිල්ලා බලන්න. සමන්ත අයියට රදීෂ්ට මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න තමතක කරන්න බෑ. එතකොට ඒ දෙන හරි හැපි එක කමෙන්ට් එකට. දැන් අපිට තියෙන ලොකු වැඩක්. ඒ තමයි රදීෂ්ට තියෙන සපත්තු දෙක දාගන්න. ඒක තමයි අමාරුම. අපි වීඩියෝ එක ඉවර කරනවා. ජය වේවා. ජය වේවා.